අමල්. ඇයි මන අපේ පල නොකලේ. ඇතරම මේ නිරෝෂට උදව්වක් හැටියට මධ්‍යස්ථ වෙヒටියේ. මොකද නිරෝෂට මොකද්ද ඒකෙන් වෙන්නේ? නිරෝෂ මොකද නිරෝෂ ඉක්මනට ඉක්මක් වෙලා මේ කොළපාට දුන්නානේ. දුන්නාට පස්සේ විරෝජන්ටත් ස්ක්‍රීන් එක සුනාට පස්සේ සතුට වැඩිකමට පිච් නැතුව ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක වගේ සින්දු කියයින් කියයින් ගියා එක පාල්තම. ඉතින් එතකොට නිරෝෂාව බේර ගන්න ඕනේ නේද? නිරෝෂ මං හිතුවා නිරෝෂ මගේ අතත් අල්ලගත්ත ගහන්න එපා කියලා වගේ එකක්. එහෙනම් එහෙම නැද්ද? හැබැයි නිරෝෂට උදව්වක් වෙන්නේ මනාපේ දුන්නානන්නේ. නෑ මේ නිරෝෂට දැන් ලතු ගහන්න ඕමනායකට මැදිස්ත විටේ නිරෝෂාව පවුනේ. ආ ඒක ඒක ඔයත් හරියට තේරුම් ගන්න. නෑ නෑ මම පැහැදිලි කරගන්න ඕනේනේ හරියටම. හරියට පැහැදිලි කරන්න නම් ඒක තමයි කතාව. මේ නිරෝෂාව බේර ගන්න ඕනේ නේද? ශානුයි මායි දෙන්නත් මේ මැදිස්ත විටේ නැත්තම් පවුනේ. නිරෝෂා ඉක්මන් වුණා වැඩිද? නෑ නෑ ඉක්මන් වුණා වැඩි. නෑ නෑ දැන් අපි දැන් තාම දිලාන් එක්ක මේ සංසන්දනය කරන්නත් ඕනේ. මෙහෙමයි මෙහෙමයි. දිලාන්ගේ ගත්තම විරෝජනයේගේ ඇත්තම මම මුලින්ම ලකුණ දෙන්නේ ඉමංකට. ඉමංකගේ ලස්සන ඒ හඩේ තිබ්බේ අර හිතද ගන්න සුළු ගතිය. කියන්නේ හැංගීම ඒ සියලු දේවල් හැම වචනයකට මෙයා ඒ වචනේ තුල එයා ජීවත් වුණා කියලා මට හිතන මුලින්දම්ම. හැබැයි ලකුණු හත් දුන්නට පස්සේ ඉමංකගෙන් ගොඩක් ප්‍රශ්න ටිකක් වෙනවා පිචින් වල. හැබැයි මුලදී මගේ පෙරහුරුවල් වලදී මම දැක්කේ නැති දෙයක් ඔබ කියන්නේ එතනදී හදපු වැරද්දක් ඔයා ඒ වැරද්ද හරියටම නිවැරදිව ගායනා කරන පළවෙනි වර්ස් එකේදී. ඒ නිසා තමයි මම ලකුණු හත දෙන්නේ ඔබට. ඒක හදාගත්තා කියලා. ඒකයි ඔබ ගායනා කරපු හැඟීම ඒ සියලු දේවල් එක්ක. හැබැයි අපේ දිලාන් ගත්තොත් දිලාන්ගේ එහෙම ගත්තොත් ගීතේ රසයේ පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවානේ පිචින් වලට අමතරව. එතකොට ඒක හරි විරෝජන ලකුණු හත දීම ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මට ප්‍රශ්නකුත් නැහැ ඒක. මම කැමති විරෝජනට දිලාන්ට සාපේක්ෂව මම ඉමංගට තමයි ඇත්තටම මේ මේ බැටල් එකේදී මම කැමති මගේ අදහස.